கத்துக்கலாம். තවත් ප්‍රශ්නයක් තියෙනවා, මේක විශේෂයෙන් දැනගන්න ඕන එකක්. රෝගියෙකු සඳහා පිරිතක් තෙත් කිරීමේදී, ඒ කියන්නේ අර තියෙනවා මේ අපේ පිරිත් තියෙනවානේ බොජ්ජංග පිරිත්, අන්නේ අවස්ථාව. රෝගියාගේ නම එම පිරිත සඳහා පහත ආකාරයෙන් යොදාගෙනම සම්බන්ධව ධර්මානුකූලව ඒ විග්‍රහ කර දෙන්න කියලා ඉල්ලා මේ නම දාගන්න හැටි. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් රෝගියාගේ නම උපතිස්සයයි හිතනවා නම් බොජ්ජංග පිරිත එනවා. සත්‍යමේ කසප එහෙම නෙදින බොජ්ජංගා භගවතා සම්මදක්කාතා භාවිතා මේ ආදී වශයෙන් බොජ්ජංග පිරිත තියෙනවා. අන්නේ කසප කියන වාගේ නම තියෙන තැන අර අපිට ඕන කෙනාගේ නම උපතිස්ස නම් යාගේ නම දාලා මේක කරන්න වෙයිද කියලායි මේ අහන්නේ. දැන් සත්‍යමේ උපතිස්ස බොජ්ජංගා භගවතා සම්මදක්කාතා භාවිතා කියලා ඉතින් අපි ඒ අයගේ නම ලියලා ඒ නමට මේ පිරිත කියන හැටියට. දැන් මේක එහෙම කීයකගේ අවසාන වෙනවා. අවසානයේ කිට්ටු වෙනව තියෙනවා. උන්වහන්සේ ලෙඩෙන් නැගිට හැටි කියලා. ඒකට මොකක්ද දාන්නේ? ඒ මොහොතේම උන්වහන්සේ නැවත වාදයක් ඒ රෝගී සදාහරව නිදහස් වෙලා නැගිට්ටා. ආයි ඒ රෝගී උන්වහන්සේ රාවි නැහැ කියන කොටස තියෙනවා මේ බොජ්ජංග පිළිතේ අවසානයේ. දැන් උපතිස්ස ලෙඩා ලෙඩෙන්දී ඉන්නවා. දැන් මේ කැල සම්පූර්ණ කළා කියන්නේ කොහොමද පිළිත කියන්නේ? එදා කාශ්‍යප බුදුරන් කාශ්‍යප මේ රාමදුරුව මහරහතන් වහන්සේ එදා ඒ රෝගිය අහකලා නැගිට හැටි විස්තරේ ඒකේ තියෙන්නේ. ඉතින් අපි ඒ වෙනුවට ඒ වෙන උපතිස්ස කියලා නම දාලා කියන්න ගියොත් එහෙම. අපි ටිකක් දුරම කියාගෙන ගිහිල්ලා එයාට කියන හැටියට කියලා ගියොත් අවසානයේදී ඔහු නැගිටිනවා දේ විදිහට අපි දෙක කොහොමද කියන්නේ? මේ කතාවේ බොජ්ජංග පිරිත අවසානයේ තියෙන්නේ ඒ අවසානයේ වෙනකොට අර මේ කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ රෙඩින් නැගිට රෙඩෙසුව වෙලා ආයි කවදාවත් ඉල්ලීදී ආයෙම නැහැ. ඉතින් චුන්ද හාමුදුරුව මේ ආදිවාසීන් බොජ්ජංග තේර මේ තියෙනවා විතරෙන් ඒ හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේ ආදිවාසීන් ඔය හැම දිනකට මෙහෙම එකක් තිබුණා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? ඒ සත්‍යානුභවයෙන් අද මේ ඊටාට සිත් වේවා. ඒක අන්තිමට කියන එක මිසක්. ඒ තියෙන සත්‍යයෙන් සුවත්ති හෝතු ආදිවාසීන් අරගෙන කියන මිසක් ඒ සත්‍යක්‍රියාවක් කරනවා මිසක්. ඒ නම දාලා මේ පිළිද අවසානයේ කියාගෙන යන ක්‍රමයක් නැහැ. ඉතින් ඒ හිතලා බලන්න මේ කොහොමද දන්නේ කියලා. මුල ටිකට දා ගන්න පුළුවන්. අන්තිමට වෙන්නලා තියෙනවා අර මේ ඒ පිටි අවසානයේදී. එතින් යන නිදහස් වෙච්ච හැටි. ඒකත් අපි කියන්න ඉබේ. දැන් ඒ ටික කොහොමද මේ සම්බන්ධ කරගන්නේ? අවසානයේදී මේ එකෙන් නිදහස් වෙච්ච ආකාරය විග්‍රහ වෙනවා. ඉතින් එතකොට ඒ තත්ත්වෙට ආයේ ළිඩේ ඉවර වුණාමයි නැවත හැදුන්නේ නැහැ උන්වහන්සේට කියලා. අපි උපතිසර ඒක උනේ නැහැ කියන්නේ. ඒ නම දාලා ගිච්චොත් අවසානයේදී. යා නැගිටලා හිටන් ඒකෙම නැගිටා කියන්නේ. ඒ ටික අපිට මේ කියන්න ක්‍රමයක් නැහැ නේ පිරිති. එහෙම නමක් දැම්මෝ. ඒක පිරිත කිව්ව හැටියට සත්‍ය සිද්ධිය සත්‍ය සිද්ධියක් හැටියට කියලා. යන්නේ සත්‍ය බලයෙන් අපි මේ අසනීප කාර්යයලත් සිතක් වේවා. එහෙම කළා සිත පැතීමක් කරන්න පුළුවන්. එහෙම නැතු ඒ නම වෙනුවට වෙන නමක් දාන්න ක්‍රමවේදයක් ඒ සූත්‍රයේ නැහැ. ඒක දාන්න කියලා එහෙම තැනකුත් නැහැ පෙන්නල. අපිට හිතුමතේ දාන්න ගියොත් අන්තිමට අවසානී කරන්න බැරුව යනවා. ඒකේ නැగిලා හිටියා ඉරවලින් නැగిලා හිටියා කියන එක ගොතා ගන්නෙ කොහොමද? අවසානයේ මේ කාත්‍ය වහමඳුර නැගිට එක ඉතින් ඩීඩී සනීපෙච් එක එහෙම පේනවා. ඉතින් එතනින් නැගී සිටියයි කියන්නේ. ඒකට මේක ගලපන්න බෑ. අවසානයි. ඒක හොඳට හිතලා බලන්න. මෙතෙක් දහම් අහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.